ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් අතරේ ටෙස්ට් තරගාවලියක් පාකිස්තානයේදී පැවැත්වෙද්දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ මේ වෙද්දී කොදෙව් භූමියට ගිහින් ඉන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතරේ පවත්වන 19-15 ක්‍රීඩකයන්ගේ තුන්කොන් තරගාවලියට ක්‍රීඩා කරන අරමුණෙන් තමයි ශ්‍රී ලංකාව කොදෙව් වලට යන්නේ. වීසා ප්‍රශ්නයක් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ගේ ගමන තරමක් කල් දාන්න වෙනවා. මේ විදිහට ශ්‍රී ලංකාව පමාවුන නිසා එංගලන්තයත් කොදෙව් කණ්ඩායමත් අතරේ තරඟ දෙකක් පමාවුණාට පස්සේ තමයි ශ්‍රී ලංකාව තරගාවලියට එකතු වෙන්නේ. ඒ වෙද්දී කොදෙව් එංගලන්ත කණ්ඩායම් දෙකම එක තරගයේ බැගින් ජයග්‍රහණය කරලා තිබුණේ. තරගාවලියේ තුන්වන තරගයේ විදිහට ආරම්භ වන කොදෙව් ශ්‍රී ලංකා තරගයේ කාසියවාස දිනා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට මුලින් පන්දුවට පහර දෙන්න ආරාධනා කරනවා. කොදෙව් පන්දුවාර 50 අවසානයේ ලබා ගන්න ලකුණු 137ක් විතරයි. ඒ කඩුලු 9ක් අහිමි කරගෙන කොදෙව්ිනුමේ වැඩිම කඩුලු ලාභය වෙන කෙවුලන් ඇන්ඩර්සන් ලකුණු 43ක් ලබා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙමින් වැඩපෙන්නන කවිඳු නදීෂාන් කඩුලු 4ක් දවා ගනිද්දී අම්ෂිද සිල්වා කඩුලු 3ක් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 138ක ඉලක්කයක් හඹා යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමටත් ඒ ඉලක්කයට යන්න ලෙහෙසි වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහී ඉලක්කය හඹා යන්නේ පන්දුවාර 40ක් අවසානයේ කඩුලු 9ක් අහිමි කරගෙන. ශ්‍රී ලංකා යොවුන් නායක නිපුන් ධනංජය ලකුණු 31ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට අරගෙන යන සොනාල් දිනුෂ නොදැවි ලකුණු 46ක් ලබා ගන්න සමත් වෙනවා. පන්දු යෙවීමේදී රමොන් සිමන්ස් කඩුලු 3ක් දවා ගන්න සමත් වෙනවා. මේ විදිහට තමයි වීසා ප්‍රශ්න නිසා පමා වෙලා කොදෙව්ගේ අපේ යවුනිය තරගාවලිය ආරම්භ කරන්නේ. මේ ආරම්භය වගේම තරගාවලිය අවසානයත් මේ විදිහටම ජයග්‍රහීව අවසන් කරන්න අපේ කණ්ඩායමට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.